අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේ සිංහල විශේෂක අපි ඉගෙන ගන්න යන්නේ පිල්ලම්. පිල්ලම් වලින් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම අඳුනලා දෙන්න යන්නේ හල් කිරීම. හල් කිරීම අපි ආකාර දෙකකට ඉගෙන ගන්නවා. එකක් තමයි කොඩිය, අනිත් එක තමයි රැහැන. කොඩිය කියලා කියන්නේ ඒක පෙනුමෙන් පොඩ්ඩක් කොඩිය වගේ නිසා අපි ඒක ලියන්නේ මෙන්න මෙතන අංක 1 තියෙන තැනින් ආරම්භ කරලා උඩට ගිහිල්ලා පොඩි ගැටයක් ඇවිල්ලා T අකුර වගේ අපි ඒක දකුණු පැත්තෙන් ඉවර කරනවා. අපි ඒකට කියන්නේ කොඩිය කියලා. දැන් අපි බලමු මේ කොඩිය භාවිතා කරන අකුරු මොනවද කියලා. හල් කිරීම ආකාර දෙකක් තියෙන නිසා අපි වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ කොඩිය සහ රැහැන භාවිතා කරන අකුරු මොනවද කියලා. සිංහල අකුරක් මෙන්න මේ වගේ වම් පැත්තෙන් පටන් අරගෙන එක මෙහෙම ඇවිල්ලා දකුණු පැත්තෙන් ඉවර වෙනවා නම් මේ බලන්න ත වම් පැත්තෙන් පටන් අරගෙන දකුණු පැත්තෙන් ඉවර වෙනවා නම් තමයි අපි ඒ අකුරු වලට කොඩිය භාවිතා කරන්නේ. හොඳට බලන්න ක වම් පැත්තෙන් පටන් ගත්තා මෙන්න මෙහෙම ඇවිල්ලා දකුණු පැත්තෙන් ඉවර වුණා. වම් පැත්තෙන් පටන් අරගෙන දකුණු පැත්තෙන් ඉවර වෙන අකුරු වලට තමයි අපි කොඩිය භාවිතා කරන්නේ. අපි දැන් බලමු කොඩිය භාවිතා කරලා ලියලා තියෙන වචන කියවන්න සහ ලියන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. මල් අක්කරය පත්තරය කන්ද වක්කඩ හක්ක නත්තල අත්සන මේ තමයි කොඩිය භාවිතා කරලා මම ඔයගලට අඳුනලා දෙන වචන. ඊළඟට අපි බලමු දෙවැනි හල් කිරීම ආකාරය රැහැන. අපි රැහැන භාවිතා කරන්නේ මොන වගේ අකුරු වලටද කියලා ඉස්සෙල්ලාම ඉගෙන ගනිමු. අපි රැහැන භාවිතා කරන්නේ යම් අකුරක් වම් පැත්තෙන් පටන් අරගෙන වම් පැත්තෙන්ම ඉවර වෙනවා නම් මේ බලන්න වම් පැත්තෙන් පටන් අරගෙන වම් පැත්තෙන්ම ඉවර වෙනවා නම් අන්න ඒ අකුරු වලට අපි රැහැන භාවිතා කරනවා. වම් පැත්තෙන් පටන් අරගෙන වම් පැත්තෙන්ම අවසන් වන අකුරු වලට අපි රැහැන භාවිතා කරනවා. අපි දැන් බලමු රැහැන භාවිතා කරලා ලියලා තියෙන වචන කිහිපයක්. මේ වචන අපි කියවන්න වගේම ලියන්නත් ඕනේ. කට කට කම්මල කම්මල අව්ව අව්ව අටපට්ටම අටපට්ටම තට්ටය තට්ටය පපඩම් පපඩම් මේ තමයි රැහැන යෙදෙන වචන කිහිපයක්. මේ බලන්න මෙන්න මේ වචන වල මම දම් පාටින් සහ රතු පාටින් highlight කරලා තියෙන්නේ හල් කිරීම. අපි අද ඉගෙන ගත්ත හල් කිරීම් මේ වචන වල හල් කිරීම් ආකාර දෙකම යෙදිලා තියෙනවා. එකක් තමයි කොඩිය, අනිත් එක රැහැන. වන්නම් වන්නම් යන්නම් යන්නම් ගන්නම් ගන්නම් පන්දම් පන්දම්. කොඩිය සහ රැහැන කියන ආකාර දෙකම ඒ කියන්නේ හල් කිරීම් පමණක් යෙදිලා තියෙන වචන හතරක් තමයි ඒ අපි ඉගෙන ගත්තේ. දැන් අපි බලමු හල් කිරීම යෙදිලා තියෙන වචන යෙදුන වාක්‍ය කියවන්න සහ ලියන්න ඕනේ අපි.
මේ වචන වාක්‍ය හොඳට බලන්න මේකේ තියෙන්නේ පිල්ලම් රහිත අකුරු සහ හල් කිරීම් පමණක් යෙදුන අකුරු. අපි කියවමු මව් රටට යන්න. මව් රටට යන්න. සල් ගස් යටට එන්න. සල් ගස් යටට එන්න. කරත්තය පස්සට ගන්න. කරත්තය පස්සට ගන්න. අන්තිමකේ කියනවා පපඩම් කන්න. පපඩම් කන්න. සිංහල භාෂාවේදී අපි කියවීම පුරුදු පුහුණු වෙන්න නම් අපි හොඳට වචන ශබ්ද නඟලා කියවන්න ඕනේ. අපි මුලින්ම පිල්ලම් රහිත වචන සහ වාක්‍ය කියවුවා සහ ලිව්වා. දැන් මෙතනදී අපි හල් කිරීම යෙදුන වචන සහ වාක්‍ය කියවනවා. අපි එකින් එකට පිල්ලම් ඉගෙනගෙන ඉදිරියට යද්දී අපිට සිංහල කියවීම ඉබේම පුරුදු පුහුණු වේවි. ඒ නිසා එදිනෙදා මම ඔයාලට එවන වැඩ ටික හරියටම කරන්න ඕනේ. ඒ කියන්නේ ලියන්න සහ කියවන්න ඕනේ. දැන් ඔයාලට තියෙනවා ගෙදර වැඩක්. සිංහල වැඩ පොතේ පිටු අංක 12 සම්පූර්ණ කරන්න ඕනේ. මේක ඔන්චිලි පදිමු කියන පාඩමට අදාළ අභ්‍යාසයක්. පාඩම බලන්න. පාඩමේ තියෙන හල් කිරීම් සහිත වචන තෝරලා ඔබ බලගේ වැඩ පොතේ ලියන්න ඕනේ. එහෙමනම් අද දවසට අපේ පිල්ලම් පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබල හැම දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.